දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. අද ධර්ම දක්ෂිණා වෙනුවෙන් වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මාවනෙල්ල අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිකාරී ඓතිහාසික දෙවනගල පින්බිමේ භාරකාර කාව්‍ය විශාරද පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පතිට්ඨපෙත්වා ජිනකාය බන්දනං තතේව සම්බුද්ධ ශරීර ධාතුයෝ මහා මහසේන නරින්දකාරිතං සුචේතියං ජේතවනං නමාමි. සදහැබර ගුණබර වසනාවන්ත පින්වතුනි, අදත් නැතසම් ධර්ම දක්ෂිණා උතුම් සොළොස්මස්ථාන ධර්මදේශනා මාලාවේ තවත් එක් පුදබිමක් පිළිබඳව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වන්නේ. ඊට මත්තෙන් පින්වත්නි, අද දායකත්වයේ දරණ පිනතුන් පිළිබඳව සිහිපත් කරනවා නම්, අද නැතසම් ධර්ම දක්ෂිණාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ බොරලැස්ගමුව කැස්බෑව පාර නොම්බර 168/5 ලිපිනේ පදිංචි රෝහිණී ශ්‍රීවර්ධන මහත්මියත්, එරන්ද දසනායක මහත්මාණන්, සංජේ දසනායක මහත්මාණන් ඇතුළු පින්බර පින්නතුන් විසින් අද මේ උතුම් ධර්මදේශනාමේ මහා පින්කමේ දායකත්ව ධර්මෙන් කටයුතු කරනවා. දායකත්ව දරන පින්වත් හැමදෙනාටමත්, ලෝවාසී රටවාසී මේ වෙනකොට නැතිසම් ගුවන්දලේ ශ්‍රවණය කරන ශ්‍රාවක ජනතාවටත් සුභම සුභ රාත්‍රියක් උතුම් අනන්ත තෙරුවන්ගේ ආශිර්වාදයෙන්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් පින්නතුනි මේ උතුම් වූ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, ඔබට මා පොදබිම් ගණනාවක් පිළිබඳව මේ වෙනකොට දේශනා කරලා තියෙනවා. විවිධ වූ තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ ඒ ඓතිහාසික සොළොස්මස්ථාන පූජනීය ස්ථාන අතර ඒ පොදබිම් ගණනාවක් පිළිබඳව මා ඔබට මේ වෙනකොට දේශනා කරලා හමාරයි. අදත් පින්නතුනි මා බලාපොරොත්තු වෙනවා ඒ අයුරින්ම ඔබට ඉතාමත්ම නැවුම් පුදබිමක් පිළිබඳව ඒ සොළොස්මස්ථාන පුදබිම් අතර තවත් එක් පුදබිමක් පිළිබඳව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනාවේ පින්කමට කලින් සිහිපත් කරනව නම් පින්වත්නි, විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන අපි මේ උතුම් වූ දේශනාව ඔබට ගෙන එන්නේ අපේ මේ උරුමයන්, අපේ මේ බුදුසසුනත් එක්ක බැඳුණු ඒ අපේකම් ආරක්ෂා කරන්න කියන පණිවිඩය ඔබට ලබා දෙමින්. එනිසා පින්නතුනි, මේ පොදබිම් පිළිබඳව අපි දේශනා කරන අතරතුර ඔබ සිහියට නගාගත යුතු කරුණක් නම් මේ ඓතිහාසික පොදබිම්
අපි රකින්න ආරක්ෂා කරන්න අපි ජීවිතය අපි කැප කරන්න ඕන. මේ පුදවීම් පිළිබඳව අපි ඔබට දේශනාවන් සිදු කරන්නේ. ඒ ඓතිහාසික පූජනීය සලසුම ස්ථාන පුදවීම් කරා ඔබ ගිහිල්ලා ඔබ වන්දනමාන සිදු කරමින් විවිධ නෙක පූජාවන් සිදු කරමින් ඒ රජ දරුවන් ඒ මහරහතන් වහන්සේලා ඒ වීර දසමහා යෝධයන් ඒ පින්බර මිනිසුන් ඒ මහා ඡාතේ වෙනුවෙන් රට බුදු සසුන වෙනුවෙන් ගොඩ නැගූ ඒ උරුමයන් රැක ගැනීම අපේ ප්‍රධානම වගකීමක්. නිවන අරමුණු කරගන්න සදහැබර වාසනාවන්ත පින්නතුන්ගේ ප්‍රධානම කාර්යයක් බවට අද වර්තමාන සමාජයේ අපේ උරුමයන් අපේ මේ හදබිම් අපේ පුදබිම් ආරක්ෂා කරගන්න එක අම්මලගේ තාත්තලාගේ තරුණ තරුණියන්ගේ චූටි දරුවන්ගේ අපි හැමෝගෙම මේ සමාජයේ ඉන්න වගකීවුතු හැමෝගෙම වගකීම. ඒ නිසා පින්නතුනි මේ වෙනකොටත් අපේ රටේ ඓතිහාසික පූජනීය ස්ථාන අපට අහිමි වෙලා තියෙනවා, අපට නැති වෙලා තියෙනවා. ඒවා අද විවිධ වශයෙන් නොයෙකුත් අන්‍ය ආගමිකයන්ගේ ගොදුරු බවට පත් වෙලා ඒවා විනාශයෙන් විනාශයට පත් වෙමින් යනවා. ඒ නිසා අපි මේ ඔබට මේ උතුම් වූ පුදබිම් පිළිබඳව දේශනා කරන්න මගේ පින්නතුනි මේ පුදබිම්ම අපි රකින්න ආරක්ෂා කරන්න දියුණු කරන්න රැකගන්න අපි අපේ දායකත්වේ ලබලා දෙන්න ඕන. අපි අනුන් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. වගකීවුතු මේ රටේ මහා නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ පෙරමුණ ගත යුතුයි. රටේ පාලකයන් විශේෂයෙන්ම මැති ඇමතිවරුන් රාජ්‍ය ආයතන ශේෂ්ත්‍රවල වැඩ කරන පින්වතුන් ලෝවාසී රටවාසී ලාංකික අපි හැමෝම මේ උරුමයන් අපි ගොඩනගන්න දියුණු කරන්න රැකගන්න අපි කටයුතු කරමු. ඒ නිසා ලෝතුරු බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ තියෙන උත්තරීතර ඓතිහාසික ඒ පොදබිම් සහ ඒ අපේකම් රැකගන්න ධර්මය තුළ වෙනම තථාගතයන් වහන්සේ දේශනාවන් පවා සිදු කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි අද දවසේදී ඔබට මා මේ වෙලාවේ සිහිපත් කරන කරන වැඩ නතර කරලා කරන වැඩ පසකලා අපි හැමෝම මේ උතුම් වූ ඓතිහාසික සලසුම ස්ථාන අතර අති පූජනීයම තවත් ස්ථානයක් පිළිබඳව ශ්‍රවණය කරමු. ඒ නිසා ඔබ හැමෝම ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් භක්තියෙන් අදත් ඒ උතුම් දේශනාවන් ශ්‍රවණය කරමු. අපි දන්නවා ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ඔබ ඉතාමත්ම ඕනකමකින් මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන බව. ඒකට හේතුව තමයි මේ සලසුම ස්ථාන ඉතිහාසයේම මම ඔබට මතක් කරන හැම විටකම පින්වත්නි මේ කරුණ මේ සලසුම ස්ථාන පොදබිම් පිළිබඳව දේශනා සිදු කරනකොට එකම ග්‍රන්ථයක පින්නතුනේ මේ සියලු විස්තර නැහැ. මහා වංශේත් උපවංශේත් දීප වංශය වංශ කතා ඒ වගේම ත්‍රිපිටකයට අදාළ කරුණු සාසන ඉතිහාසයේ බුද්ධ චරිතයේ මෙම විවිධ වූ දහම් කොටස් මාර්ගයෙන් තමයි ඒ විවිධ පොතපත වලින් තමයි මා මේ කරුණු ගොනු කරගන්නේ. ඒ නිසා ඒ වංශ කතා ඇතුළු මේ සියලු දේ පරිලේෂණය කරලා හොඳට කියවා බලා පින්නතර මේ විවිධ කරුණු එක විදිහට සංක්ෂිප්ත වශයෙන් මා එකම දේශනාවක් හැටියටයි ගෙනෙන්නේ. ඒ නිසා සමහරක පින්නතුනි මහා වංශයේ කියපු කෙනෙක් උපවංශයේ දීප වංශයේ කරුණු කරනවන් අහලා නැහැ, කියවලා නැහැ, බලලා නැහැ. එතකොට පින්නතුනි ඇත්තන්ට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මම ඔබට මතක් කරනවා විවෘතව රූපවංශයේ දීපවංශයේ මහා වංශයේ වංශකතා පායන් හාමුදුරන් වහන්සේගේ ඒ දේශනාවන් ඒ උන්වහන්සේ ලියපු කරුණු කාරණාවන් ඒවාද ඒ විවිධ වංශකතාවල තියෙන දේවල්ද විශේෂම ධාතු විස්තරය ඒ වගේම පින්වතුනි දලදාසිරිත ඒ වගේම මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු කාරණාවන් ඒ සියල්ලක්ම මේ පිළිබඳව කියවලා බලන්න. ඒ නිසා මේ දේශනා කරන යම් කිසි මා දේශනා කරන මේ සලසුම ස්ථාන වන්දනා ඉතිහාස කරුණු කාරණාවන් නිවැරදිව ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉතාමත්ම හොඳට මා කියවා බලා ඉතාමත්ම බුද්ධිමත් ලෙස මේ කරුණු කාරණාවන් ඉදිරිපත් කරන්න මා උත්සුක වෙනවා. ඒකට හේතුව තමයි අපේ මේ අධ්‍යාපනය ලබන දරුවන්ට අපේ මේ ඉගෙන ගන්න දුවල පුතාලට තරුණ තරුණියන්ට අම්මලා තාත්තලාට මේ සලසුම ස්ථාන පොදබිම් පිළිබඳව ඉතිහාස කරුණු බොහොම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි අද ගොඩාක් ඇත්තු මේ පිළිබඳව දන්නේ නැහැ පින්වත්. අද වැඩිහිටි මව්පියන්වත් ඒ වගේම තරුණ තරුණියන්වත් බොහෝ පින්නතුනේ මේ රටේ ඉන්න උගතුන්වත්
ගොඩක් ඇත්තෝ පින්වත්නි පළක් වෙලාවට මේ සොලස්මස්ථාන ඉතිහාසය පිළිබඳව දන්නේ නැහැ. මා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සොලස්මස්ථාන ධර්මදේශනා මාලාව නිමාවටපත් වීමත් එක්ක සොලස්මස්ථාන පොදබිම් පිළිබඳව ග්‍රන්ථයක් පවා පොතක් පවා එළි දක්වන්න මගේ හිතේ තියෙනවා. ඒකට හේතුව තමයි මේ කරුණු ගොනු කරගෙන එකතු කරගන්න ගොඩාක් කැපකිරීමක් මහන්සියක් අපි දරනවා පින්වතුනි. ඒ රට වෙනුවෙන්, ඒ ජාතිය වෙනුවෙන්, ඒ ආගම වෙනුවෙන්, ඒ අපේ රත්තරන් දුවල පුතාල වෙනුවෙන්, මේ අම්මල අප්පච්චිලා වෙනුවෙන්, මේ තරුණ තරුණියන් වෙනුවෙන්, නූපන් දරුවන් වෙනුවෙන් තමයි අපි මේ උරුමයන් රකින ගමන් මේ දේශනාවන් සිද්ධ කරන්නේ. ඒ නිසා මේ අම්මල අප්පච්චිලා ඇතුළු ලෝකවාසී රටවාසී සියලුම පින්වතුන්ට මම මතක් කරනවා මේ වෙලාවේ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න. මේ කරුණ ඔබ ලියලා ගොනු කරලා තියාගන්න. මේ ඔබේ ජීවිතයට බොහොම වැදගත්. අපි යම් කිසි පුදබිමකට ගිහිල්ලා ඒ පුදබිම පිළිබඳව ඉතාමත්ම අවබෝධයෙන් දැන හඳුනගෙන වන්දනමාන කිරීම වටිනවා පින්වතුනි. ඒ නිසා අපි මේ ගමන් කරන්නේ කුමන පූජනීය තැනකටද? ඒ ස්ථානයේ තථාගතයන් වහන්සේගේ තැන්පත් වූ ධාතුන් වහන්සේලා මොනවද? එය ඉදිකරේ මොන රජදරුවන්ගේ ප්‍රමුඛස්ථානෙන්? ඒවට මුල්ලුණු මහරතන වහන්සේලා කවුද? අවවාද අනුශාසනා ලැබලා දුන්න මහරතන වහන්සේලා කවුද? ඒවට මුල්ලුණු දසමහා යෝධයන්ද? ඒ වගේම ඒවට මුල්ලුණු සිව්පාසතුන් කවරහුද? මේ පරිසරයේ දෙවිවරු කොහොමද ඒවට උදව් උපකාර කළේ? මේ ලෝකේ විශ්වයේ දෙවිවරු කොහොමද උදව් උපකාර කළේ? ඒ කරුණු සියල්ලම පින්නතුනි ඒ මිනිස්සු කරපු මහා කැපකිරීම මොනවද කියලා දැන හැඳුනගෙන අපි මේ පුදබිමක් ගිහිල්ලා වන්දනමාන කරනවා නම් ශ්‍රද්ධාව ඔබේ තව තව වැඩෙනවා. ඒ නිසා හැම පුදබිමක්ම පින්නතුනි ඔබට මට අද ගිහිල්ලා නොයෙකුත් නෙක විවිධ වූ පූජාවන් තැන්පත් කරලා පූජාවන් සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ පින්නතුනි අපේ වීරෝදාර ඒ රජ දරුවන්ට, ඒ මහරහතන් වහන්සේලාට, ඒ දසමහා යෝධයන්ට, ඒ වන සිව්පා සතුන්ට, ඒ සිරු දෙවිවරුන්ට අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් මේ දේශනාවන් අහන්න ඕන. අපි ඒවා වඳින්න පුදන්නේ ඒ ඇත්තන්ගේ මහා කැපකිරීම නිසායි. ඒ නිසා බැතිබර සදහැබර ගුණබර මේ රත්තරන් පින්වත් ඔබ හැමදෙනාටම, මේ අම්මලට අප්පච්චිලාට, දුවල පුතාලට, තරුණ තරුණියන්ට හැමදෙනාටම මම මතක් කරනවා ඔබ සොලස්මස්ථාන ඉතිහාස ධර්මදේශනා මාලාව තුළින් ඔබේ දිවි මඟට, ඔබේ ජීවිතයට ධර්මාවබෝධය ඇති කරගන්න, ඒ ධර්මය උපයෝගී කරගන්න කියලා මම ඔබට සිහිපත් කරනවා. ඒ නිසා ඔබගේ හිත හද අරගෙන යමු තවත් රමණීය පුදුමයක් ලෙස. පිනතුනි මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන වෙලාවේ ඔබේ දෑස් දෙක පුළුවන් නම් මොහොතකට පියාගෙන අද මේ දේශනාව භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඔබගේ හිත ඔබ අරගෙන යන්න ඕන කොහෙටද අද දවසේ? අහලා බලමු. අද ඔබේ හිත ඔබේ මුළු පංචේන්ද්‍රයන්ම ඔබ යොමු කරන්න ඕන කුමන පුදබිම කරෙහිද කියලා මේ විදිහට. මහසෙන් මහරජ රජකල නිරතුරු අනුරාපුර පින් භූමියේ පිවිතුරු මහසේකොත් රාජ දිලෙමින් විසිතුරු ජේතවනාරාමය ඇත පිය කරු ජේතවනාරාමය ඇත පිය කරු සොලොස් මාස්තාන මහ වන්දනාවට අපි පියනගා ආවෙමු දම් දේශීමට පූජනීය පින්බිම ගොඩ නැගීමට පින් දෙමු අනුමැතිය දුන් සෑම දෙනා හට
සිසිලස සමග විහිදෙයි බුදු කිරණ ගලා ඉගිලෙයි කුරුළු තැන් තැන්වල තටුද සලා සැදැහැති දනන් පැමිණෙයි මල්කිනිති නෙලා උත්තම ගෞරවය ඇත පින්බිමට හෙලා පුදුම හතක් ලෝකයේ නම් ලෙස දරන සඳහන් වේය ඉතිහාසයේ මේ පොරන නිසාරයේ පිරමීඩය අනුකරන දෙවැන්න වෙයි මේ සැකොත් මිනිකිරන පතලව ලෝතුල අතුරන තේජා අතුරයි උත්තම මුනිගුණ ඕජා වගුරන විට සෑමලුවේ බීජා විසිරෙයි සෑමලුවෙන් ආද ඕජා ඔබේ හිත ඔබ අරගෙන යන්නට ඕන ඓතිහාසික ජේතවනාරාමයේ දෙසට අද දවසේ මං ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ සොළොස් මස්ථාන අතර අති පූජනීය තවත් ස්ථානයක් වන ජේතවනාරාම මහා සෑපුණ්‍ය භූමියේ ඉදිවුණු ආකාරය. ඒ ජේතවනාරාම මහා සරද වහන්සේගේ චෛත්‍ය කර්මාන්ත කටයුතු සිදුවුණු ඉතිහාස කරුණු කාරණාවන් ඔබට මා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඓතිහාසික අනුරාධපුර මහමෙවුනා උයනේ අටමස්ථාන පූජනීය ස්ථාන අතරද ප්‍රධානම මහා පූජනීය පොදුබිමක් වන උතුම් වූ සොළස්මස්ථාන අතර අති පූජනීයම තවත් පුණ්‍ය භූමියක් වන ඒ ජේතවනාරාම මහා සරද වහන්සේ පිළිබඳවයි අද මා ඔබට දේශනාවන් සිද්ධ කරන්නේ. පිනතුණ කිස්තු වර්ෂ 276 සිට 303 කාලයේ දක්වා අනුරාධපුර රාජධානී රජකම් කළ මහසෙන් රජතුමා එදාම ජේතවනාරාම මහා සෑය ඉදි කළා. මේ සුවිශාල මහා සෑය ඉදි කරපු පුණ්‍යවන්ත පින්වන්ත රජතුමා හැටියට අපි මහසෙන් රජුරුව හඳුන්වනවා. පින්වතුනි, මේ මහා සෑය මේ ලෝකේ විශාලතම චෛත්‍ය හැටියට හඳුන්වනවා. ජේතවනාරාම මහා සරද වහන්සේ මේ ලෝකයේ පිනතුන ඉදි වී තිබෙන විශාලම මහා චෛත්‍යය බවටයි හඳුන්වන්නේ. අනුරාධපුර පිහිටි ජෝති නමින් හඳුන්වන්නට යෙදුණ උතුම් මුයනේ තමයි මේ ජේතවනාරාම මහා චෛත්‍යරාජයන් වහන්සේ එදා ඉදි කරන්නේ. පිනතුනේ, අනුරාධපුර එදා අද මේ ඉදි වී තිබෙන ජේතවනාරාම සරද වහන්සේ ඉදි වී තිබෙන භූමිය, ඒ පිනතුනේ භූමියත් එදා හඳුන්වනවා ජෝතිය කියන නමින්. මේ ජෝතිය නමින් හඳුන්වපු උයනෙහි තමයි මහසෙන් රජුරෝ මේ මහා සෑය ඉදි කරන්න
භූමිය හැටියට වෙන් කළේ. ප්‍රථම වරට තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයේ මේ ලංකා ධරණේ තලයට වැඩම කරගෙන ආවේ අනුබුදු මිහිඳු මහරතන වහන්සේ. පින්නතුනේ ප්‍රථම වතාවට උන්වහන්සේ අනුරාධපුර මිහින්තල ඓතිහාසික මිස්සක පව්වට තමයි වැඩම කළේ. උන්වහන්සේ ප්‍රථම වරට මිස්සක පව්වට වැඩම කරලා ප්‍රථම ධර්මදේශනාව සිදු කළේ මේ ජෝතිය නමින් හඳුන්වන උයනෙහි බවයි අපේ ධර්මය තුළ අපේ වංශ කතාවල සඳහන් වන්නේ, අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අනුරපුර මහා තේජ භූමියේ තිබුණ ජෝතිය නමින් උයනේ දැකුම් කලු ලෙස ගොඩනගාමි සෑය ඉදිකරවන්න යෙදුනේ සෑය ඉදිකරවන්න යෙදුනේ මිහිදු මාහිමි වැඩම කොට මුල් වරට දෙසු සද්දහම ඇසුනේ පසිඳු ජෝතිය උයන්හි හිඳ අපේ දෙසවන් තුලට රැඳුනේ අපේ දෙසවන් තුලට රැඳුනේ නන්දන උයනයි නම් දෑරු මුලදී ජෝතිය නම් විය එය පසු කලදී කොහොන් තිස්ස සමිඳුන් වී පැවිදී ගෞරවයට පත් විය නිසි කලදී. ඒ වගේම පිනතුනේ එදා මිහිඳු මහරතන වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදු කළ මේ ජෝතියේ නමින් හඳුන්වන උයන එදා මිහිඳු මහරතන වහන්සේගේ කාලේ හඳුන්වන්නට යෙදුනේ නන්දන උයන ලෙසයි හඳුන්වන්නට යෙදුනේ. නන්දන උයන කියලා තමයි පිනතුනේ මේ භූමියේ එදා මිහිඳු මහරතන වහන්සේගේ කාලේ හඳුන්වන්නට යෙදුනේ. පසු කාලීනව ජෝතිය උයන නමින් හැඳින්වන්නට යෙදුනා. මිහිඳු මහරතන වහන්සේගේ කාලේ නන්දන උයන ලෙසින් හඳුන්වපු මේ උයන පසු කාලීන පින අදටත් ජෝතිය උයන නමින් තමයි අපේ සියලු බොදුනුවන් අපි හැමෝම හඳුන්වන්නේ. අපේ වංශ කතාවල එවැනි විදිහටයි සඳහන් වන්නේ. පිනතුනි මහසෙන් මහරජතුමා, මේ මහසෙන් මහරජුරෝ එදා අනුරාධපුර දක්ෂිණගිරි විහාරයේ කියලා විහාරයක් තිබුණා පිනතුනි. එම විහාරේ වැඩ හිඳිනවා කොහොන්තිස්ස කියන නමින් හඳුන්වන්නට යෙදුන කොහොන්තිස්ස කියන තෙරුන් වහන්සේ. මහසෙන් රජතුමා මේ දක්ෂිණගිරි විහාරයේ වැඩ ඉන්න කොහොන්තිස්ස කියන නමින් හඳුන්වන්නට යෙදුන මේ ස්වාමින් වහන්සේට පහදෙනවා. උන්වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරලා බොහොම පහදීමට ලක් වුණා. එම කොහොන්තිස්ස හිමියන් වෙනුවෙන් උන්වහන්සේ මූලික ස්ථානයේ තබාගෙන පිනතුනේ එදා මහසෙන් මහරජතුමා මේ සුවිශාල මහා ජේතවනාරාම සේරද වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් ඉදිකළ දෙන්න කටයුතු කරනවා. මේ මහාසේ උසාඩි 400කින් යුක්ත වෙන බවත් වර්තමානයේ උසාඩි 231ක පමණ දක්වා ලෝ පෙරණි ගොඩනැගිලි අතර අද ජීවමානව මේ සරද වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම පිනතුනේ ලොව පෙරණම ගොඩනැගිලි අතර ගඩොලින් ඉදිකළ විශාලම චෛත්‍ය හැටියටත් මේ ජේතවනාරාම මහා චෛත්‍ය අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ ලෝකේ පිනතුනේ මේ ලෝකේ ගඩොල් යොදා විශාලම ස්තූපයක් ඉදිකරලා තියෙනවද? ඒ ඔබට මට සතුටු වෙන්න පුළුවන් අපේ සියලු දීපයේ තියෙන අධිපූජනීය ජේතවනාරාමයයි.
එනිසා ඔබ හැමෝම සතුටුමත් බවට පත් වෙන්න, ඔබ හැමෝම සන්තෝෂමත් බවට පත් වෙන්න බලන්න අපේ මහසෙන් රජතුමා තමන්ගේ මුළු මහත් ජීවිතේම දසමහා යෝධයෝත් එක්ක මහරහතන් වහන්සේලා එකතු කරගෙන දෙවියන්ගේ ආශිර්වාදයෙන් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ උතුම් මහා සෑයදි කළා. මෙව ජේතවනාරාම මහා සෑය ධාන්‍යාකාර හැඩයට ඉදිකර ඇති බව අපේ වංශ කතාවල සඳහන් වෙනවා. මේ මහා සෑය ධාන්‍යාකාරව ඉදිකරන්න මේ මහරජ්ජුරුව කටයුතු කළා. ඒ වගේම පිනතුනි විශාල වේදිකාවක් මත මේ මහා සෑය ඉදිකරලා තියෙනවා. ජේතවනාරාම මහා සරද වහන්සේව වඳින්න පුදන්න නෙක විවිධ පින්කම් කටයුතුලට යන ඔබට අපි හැමදෙනාටම ඒ මහා සරද වහන්සේ පිනතුනි වේදිකාවක් මත ගලින් බැඳූ විශාල වේදිකාවක් මත තමයි මහසෙන් රජුරු ඉදිකරන කටයුතු සූදානම් කළේ. කොහොං තිස්ස හිමි වේත හැම විට ගැතිව මහසෙන් රාජතුමා පැහැදුණු සිත් ඇතිව පුද කල නැගෙන දැඩි සැලකිල්ලෙන් යුතුව සැකොත ඉදිකලා මුනි දහමට නතුව හාරසියයක් උසින් අඩියෙන් මුදුන් කොට සැකොතද මනිනවා ගඩොල් අරගෙන සවිය ශක්තිය ලබා දෙන විලසින්ම බඳිනවා ලබා දෙන විලසින්ම බඳිනවා ලොවේ ඇති සෑරදුන් ඉදිරියේ විශාලත්වය කියාපානවා චේතවන ආරාම සැකොත ලොවට ආදර්ශයක් දෙනවා ලොවට ආදර්ශයක් දෙනවා විශාල වූ වේදිකාව මත්තේ සෑය ඉදිකර තිබේ හැඩ කොට දිගින් අඩි හයසියයක් මගෙන මළුව සකසා තිබේ කදිමට මළුව සකසා තිබේ කදිමට විශාලත්වය දෙස බලද්දී අටක් අක්කර වලින් වටකොට සලපතල මහා මළුව දිස් වේ සියලු සතුනගේ සතුට මතුකොට සියලු සතුනගේ සතුට මතුකොට පිනතුනි අන්න ඒ විදිහට බොහොම සුන්දර විදිහට මේ රමණීය ඓතිහාසික ජේතවනාරාම මහා සේදිවේ තිබෙනවා. මේ වේදිකාවක පැත්තකින් දිගින් අඩි 600ක් පමණ වෙන අතර ඒ අනුව මේ මහා ජේතවනාරාම සරද වහන්සේ අක්කර 8ක් වෙන ප්‍රමාණයක් පුරාම පැතිරී තියෙන බවයි අපේ ඉතිහාසයේ මහා වංශය තුල සඳහන් වන්නේ.
මේ වේදිකාව මතද ඇත්තේ ගල් පතුරු වල්ලා සකසා ඇති ඉතාමත්ම සුන්දර විදිහට ඉදි කරලා තියෙන සලපතල මළුවයි. ඊට පහතින් පින්නතුනේ වැලි මළුවද පිහිටා තියෙන සලපතල මළුව මැද වූම චෛත්‍යයේ පාදම පොළව යටට අඩි 26ක් පුරාම පැතිරී තිබෙන බවයි අපිට ඉතිහාස තොරතුරු වලින් හමුවන්න පින්වත්නි. ඒ තරම් ශක්ති සම්පන්නව සුන්දර විදිහට සලපතල මළුවත් වැලි මළුවත් මේ ඓතිහාසික භූමිය පුරා එදා මහසෙන් රජුරු ඉදි කරන්න කටයුතු සිදු කළා. එම පාදම පින්නතුනි ගඩොලෙන් ඉදි කර තියෙන බවත් මෙම මහා සෑය විස්කම්භයේ අඩි 370ක් පමණ වෙන බවත් අත්තිවාරමේදා අතීතයේ කොන්ක්‍රීට් තට්ටුවක් මත ඉදි කර තියෙන බවත් අපේ ඉතිහාස තොරතුරු වලත් පුරාවිද්‍යා ගවේෂණ කටයුතු වලදීත් සංරක්ෂණ කටයුතු වලදීත් හමු වී තේනවා. මෙම ජේතවනාරාම මහා දයාගබ වටා වාහල් කඩ ප්‍රදාන 4ක් එදා ඉදි කරලා පිහිටලා ඒ කටයුතු සූදානම් කරලා අතට ඒ වගේ නටබුන් පවා අපිට දකින්නට තියෙනවා. ඒ වගේම පිනතුනේ මේ මහා සෑ වටාම ඇත් පවුරක් පිහිටා තියෙනවා. ඒ වන්ද දකින්න නොලැබුණත් එදා ඉතිහාස කරුණුත් එක්ක අපි කතා බහ කරන විට දේවා කියවනකොට පින්වත්නි අපිට හමු වෙනවා ඇත් පවුරක් පිහිටා තිබිලා තිබෙන බව. නමුත් අද ඒවායේ නඩඹුම් අපිට දකින්න තිබුණත් මහසෙන් රජතුමා සියලු වැඩ නිමාවට පත් කරන්නට උත්සාහ කළත් මහසෙන් රජුරුවන්ට ඉතිරි වැඩ සියල්ල නිමාවට පත් කරන්න බැරි වුණා. මෙම අති පූජනීය ලොව විශාලම මහා චෛත්‍ය වන ජේතවනාරාම මහා සරද වහන්සේ මහසෙන් රජුමාගේ ආදරණීය පුතණුව ඒ තමා කීර්තිසී මේඝවර්ණ කියන රජතුමා. මේ චෛත්‍යයේ අවසන් වැඩ කටයුතු තම තාත්තගේ මරණයෙන් පසුව නිමාවට පත් කරපු බව ඉදිකල අවසන් වූ බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. කීර්තිසී මේඝවර්ණ රජතුමා මෙම චෛත්‍යයේ වැඩ කටයුතු තමන්ගේ තාත්තගේ අවසානම ඒ අවවාද අනුශාසන අනුව එතුමගේ මරණයෙන් පසුව මේ මහා සෑය නිමාවට පත් කරන්නට යෙදුණා. 12 වන සතවර්ෂයේදී මේ ජේතවන මහා සෑය රියන් 160ක් උසර පිළිසකර කළ බව මහා වංශයේ සඳහන් වෙනවා. ඒ වගේම විවිධ රජ දරුවන් මේ මහා සෑය තව තවත් වර්ණවත් කළා. මේ මහා සෑය තව තවත් සුන්දර කළා. අල්වාසල පාතල මාළුවට ගල් පාතුරු ඇත මහමාළුව මැද වැලි හැම තැන ඇතිරු පාදම පොළොව යට හාරා නිසි ආයුරු සෑකොතයි දිකරයි බල මහිමය පැතිරු සුවිසල් නිසා සෑකොත එය නිමාවට නොලැබුණි ඊඩක් එය අවසන් කිරීමට මේඝවර්ණ රජුගේ පුත් මනාවට අවසන් කළා මේ සෑයේ වැඩ නිමාකොට. එන ඒ විදිහට පිනතුනි එදා කීර්තිසී මේඝවර්ණ මහ රජතුමා මේ චෛත්‍යයේ ඉතිරි වැඩ කටයුතු නිමාවට පත් කළා. ඒ වගේම පිනතුනි එදා මිත්තසේන කන රජතුමා අනුරාධපුර රජකම් කරපු රජදරුවන් අතර මිත්තසේන මහ රජතුමාද ඇත් පවුරට සම්බන්ධ දොරටුවක පිනතුනි තොරණක් ඉදි කරපු බව අපේ මහාවංශයේ සඳහන් වෙනවා. ඒ වගේම පිනතුනි ධාතුසේන මහ රජතුමා
මේ මහා සෑය ජාත්‍රය වට විශාල මැණික් සහිත පළිඟු වළල්ලක් සවිකරපු බවත් අපේ ඉතිහාසය තුළ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එතුමා මේ මහා සෑය පිළිසකරද කළා. මේ මහා සෑය විනාශුමින් යන අවධිය තුළ ධාතුසේන මහ රජතුමා මේ මහා සෑය නැවත පිළිසකර කරලා බොහෝ සදහැබර ගුණබර දේව් බව මිනිසුන්ට වන්දනමාන කරන්න කටයුතු සූදානම් කළා. ඒ විතරක් නෙවෙයි, පළමු වක්බෝ රජතුමා මැණික් වලින් හා රත්තරන් වලින් ජාත්‍රයක් කර වූ බව අපේ ඉතිහාසය තොරතුරු අපිට හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, තුන්වෙනි මොග්ගල්ලාන මහ රජතුමා මේ සැහැ අලුත් වැඩියා කළා. නැවතත් විනාශුමින් පවතින මේ මහා සෑය අලුත් වැඩියාවන් සිදු කළා. ඒ විතරක් නෙවෙයි, මේ රයි දරුවන්ගෙන් පසුව පෙන්වත්නි මේ මහා සෑය විවිධ ආක්‍රමණිකයන් විසින් මේ මහා සෑය විනාශ කරන්නට යෙදුණා. මේ වන විට මේ මහා සෑය සංරක්ෂණය කර නැවත ගොඩනගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු සූදානම් කරමින් යනවා. ඒ නිසා විනාශ කරපු මම මහා සෑය රජදරුවන් ආරක්ෂා කරගත් අසේම වසර ගණනාවක්ම පිනත් මේ මහා සෑය කැලෑවැදලා වල් වැදලා තමයි තිබුණේ. මේ චෛත්‍ය විනාශුමින් තිබුණා. අද මේ වෙනකොට පිනතුනේ මේ මහා සෑය පිහිටි පොළොවේ සිට මළුවක මැද විශාල වේදිකාවක් මැද ඉදි කරලා තියෙනවා. සතර දිශාවෙන්ම මේ සෑය මළුවට ඇතුළු වෙන ප්‍රධාන දොරටු හතරක් තියෙනවා. ඒ සියල්ලම පිනතුනේ සුන්දර විදිහට රමණීය විදිහට රජදරුවන් ගොඩනැගුවසේ ඒවා නඩමුණුනත් අද අපි ඒවා නැවත නැවත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, එම දොරටු වල ගල්පතුරු යෝදා සෑදූ සඳකඩ පහන හැම දොරටුවක් අභියස මේ දොරටු හතරම පිනවත්නි ගොඩවන ස්ථානයේ සඳකඩ පහනවල් එක බැගින් මේ ස්ථාන හතරම පිහිටා තියෙනවා. එතකොට මේ ජේතවනාරාම මහා චෛත්‍ය වන්දනමාන කරන්න පිවිසෙන ප්‍රධාන දොරටු හතරෙම සඳකඩ පහනවල් හතරක් පිහිටා තියෙනවා. එම දොරටු වල ඉතාමත්ම ශ්‍රද්ධාව උපදවගෙන බොහොම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ සරද වහන්සේ වඳින්න පුදන්න ඒ දොරටු වල සඳකඩ පහනවල් යොදන්නට හේතුණා. අද අපිට දකින්න ඒවා නොලැබුණා. එදා රජ දවස එම දොරටු වල මහේ ශාක්‍ය පෙනුමකින් යුත් මුරගල් හා කොරවක් ගල්ද පිහිටලා තිබුණු බව අපි ඉතිහාසයේ සඳහන් වෙනවා. අද ඒවා විනාශ වෙලා අද ඒවා දකින්න නැහැ. නමුත් පින්නතුනි එදා මුරගල් හා කොරවක් ගල් සුන්දර විදිහට තාමත් මහේ ශාක්‍ය පෙනුමකින් යුතු පෙනුමක් තියෙන ඒවා එදා ඉදි කළත් අද වෙනකොට ඒවා විනාශයෙන් පවතිනවා. ඒවා විනාශ වෙලා ඒ වගේම මේ ජේතවනාරාම මහාසයට ඇතුළු වෙන දොරටු වලින් ප්‍රධානම දොරටුවට විශාල තොරණක් තිබූ බවද අපේ වංශ කතාවල ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ වගේම මේ මහාසයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව මම ඔබට සඳහන් කළා. ප්‍රධාන දොරටු හතරක් තියෙන බව. ඒ ප්‍රධාන දොරටු හතරෙම පිනතුනේ වාහල්කඩ ඉදි කරලා තියෙනවා. තාමත්ම සුන්දර විදිහට ශාලම වාහල්කඩ හතරක් තමයි පිනතුනේ ඉදි කරලා තියෙන්නේ. මේ වාහල්කඩ ඉතාම සුන්දර, ඉතාම මනරම් කැටයන් වලින්ද චිත්‍ර වලින්ද සකස් කර තිබුණු ගොඩනඟපු වාහල්කඩ බවට තමයි අපේ ඉතිහාස තොරතුරු වලින් අපිට හමුවන්නේ. අද අපිට ඒවා දකින්න නැති වුණත් පින්වත්නි සුන්දර විදියට මේවා ගඩොලින් සුන්දර මනරම් කැටයන් වලින් චිත්‍ර වලින් පරිපූර්ණ විදි කර තිබුණු බවයි අපේ ඉතිහාසය අපිට කරුණු කාරණාවන් සඳහන් කරන්නේ. මුළු වාහල්කඩම තුනෙන් දෙකක්ම ගලින් ඉදි කරලා ඉන්පසු තුනෙන් එකක් ගඩොලින් ඉදි කර තිබූ බවයි අපේ ඉතිහාසය සඳහන් වෙන්නේ. අදට පින්වතුනේ ඒවා අපිට නටබුන් බවට දකින්නට එද ස්ථානෙට ගියපුවම තියෙනවා. ඒ වගේම ගලින් කල කොටස පහලින්ද ගඩොලින් කල කොටස ඉහලින්ද තබා මේ විශාල වාහල්කඩ බැඳ ඉදි කර තියෙන බවයි අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා බලන්න සුන්දර රමණීය විදිහට කැටයම් කලාව එකතු කරගෙන රමණීය විදිහට මේ පුදබිම එදා අපේ රජ දරුවන් ගොඩනගන්නට යෙදුණා. ඒ වගේම වාහල්කඩ දෙපස මිටි කුරුණු දෙකක් ඔබට මට ඒ ස්ථානෙට ගියපුවම පින්වත්නි දකින්න තියෙනවා. ඒ ස්ථානෙට ඔබට මට ගියපුවම මිටි කුරුණු දෙකක් තියෙනවා පිහිටා තියෙනවා. ඒවායේ දිසාපාලක රූප තියෙනවා.
වාහල් කඩට ඇතුළතින් උස කුළුණු දෙකක්ද තියෙනවා. ඒවා මුදුනේ සතර දිසාවට සම්බන්ධ සතුන්ගේ රූපද පිහිටාති. ඔබ ගිහින් බලන්න එවැනි වටින ඉතාමත්ම ලියකම්, එවැගේම ගල් කැටයම්, මනරම් චිත්‍රකලාවකින් සුසඳුණු ගොඩනැගුණු මහා පුණ්‍ය භූමියක් තමයි මේ ජේතවනාරාම මහා සරද වහන්සේ දිවි තිබෙන ස්ථාන තුල තියෙන පිහිටා තිබෙන අනිත් ඒ වාහල් කඩ දොරටු පාලක, ඒ වගේම සඳ කඩ පහන, ඇත්පවුර පිහිටා තිබුණු දේවල්, සලපතල මළුව, වැලි මළුව, මේවා පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ඇති කර ගන්න පුළුවන් සේම මෙම රයි දරුවන් ලේන් කඳුලින් දහඩියෙන් දසමහා යෝධයන්, ඒ වීර මහා පින්වන්ත මිනිසුන්, ඒ මහරහතන් වහන්සේලා මුල් කරගෙන සිදු කළා. එනිසාද අපට වගකීමක් තියෙනවා මේ ජේතවනාරාම මහා සෑය නැවත එදා තිබුණු ස්වභාවයට ගන්න. අපි හැමෝම වරදරමු, අපි හැමෝම උත්සාහ කරමු. ඒ වගේම පිනතුනි, වාහල් කරන ඇතුළතින් උස කුළුණු දෙකක්ද තියෙනවා. ඒවා මුදුනේ සතර දිශාවට සම්බන්ධ සතුන්ගේ රූප පිහිටා තියෙනවා. ඔන්න සතර දිශාවට පිහිටා තියෙන රූප මොනවද කියලා බලමු. බටහිර දිශාවට අශ්වයාද, උතුරු දිශාවෙන් සිංහයාද, ඒ වගේම දකුණු දිශාවට ගවයාද, බටහිර දිශාවට අශ්වයාද, පින්වත්නි, විවිධ කැටයම් මේ ගල් කුළුණු සඳහා යොදාගෙන සුන්දර විදිහට එදා ඉදි කළා. මෙම පූජනීය පින්බිම නිතර ඉඩ ලැබෙන විට ඔබ වන්දනමාන කරන්න යන්න. විශේෂයෙන් මඨමස්ථානයට අපි වඳින්න පුදන්න යනකොට පින්වත්නි, ජේතවනාරාමයේ සහ අභයගිරිය ගැන අපි අවධානය අඩුයි. අපේ අවධානය වැඩිපුරම තියෙන්නේ රුවන්වැලි මහා සරද වහන්සේටයි, උතුම් ජයසිරි මහා බෝහාමුදුරුවන්ටයි. එනිසා එහෙම නෙමේ, අටමස්ථානෙ පුරාම වඳින්න පුදන්න යන්න. ජේතවනාරාම, අභයගිරිය අති පූජනීය ස්ථාන. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වජ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ජීවමාන බුදුහාමුදුරුවෝ කෙන හැඟීමෙන් වන්දනමාන කරන්න පුළුවන් උතුම් පුදුම. මේ ජේතවනාරාම මහාසෑය අපට වැදගත් වෙන්නේ, මේක වටින්නේ, මේ උරුමේ විනාශ වෙන නොදී රැක ගන්න ඕනේයි අපි. පිනතුනේ, ලෝතර බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව නිදන් කරලා මේ මහාසෑයදි කරලා තියෙනවා. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව මේ ඓතිහාසික ජේතවනාරාම මහා සරද වහන්සේගේ ගර්භය තුළ තැන්පත් කරපු බව, නිදන් කරපු බව, ඒ පූජනීය ඒ ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේ කියන සිතුවිල්ලේ ඉතාමත්ම නෙක විවිධ පූජාවන් ඔබත් පිළියෙල කරගෙන සකස් කරගෙන ඓතිහාසික ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩි වැඩ හිඳපු ස්ථානයේ සමාපත්ති සුවයෙන් වැඩ සිටීමේ ස්ථානය තුළ ඉදි වී තිබෙන ඓතිහාසික මේ ජේතවනාරාම මහා සරද වහන්සේ ඔබේ දිවිමගට දහම් එළිය ආශිර්වාදයේ සද සාන්තිය ලැබේවායි කියන ආශිර්වාදයේ ලබන්න ඔබ ජේතවනාරාම මහා සරද වහන්සේත් අනුරාධපුර මහමෙවුනා උයනට ඔබ ගමන් කරන විටදී වන්දනමාන සඳහා ඒ උතුම් පුදබිමත් ඔබ වන්දනමාන කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඇත්පවුරේ දොරටුව සම්බන්ධ මිත්තසේන රාජු තොරණක් බැන්ද මැණික් පලිඟු රවුමක් වට බැන්ද ධාතුසේන රජු විය සම්බන්ධ සතර දිසාවෙන් මළුවට එන්න දොරටු සතර ඇත බල සම්පන්න සඳකඩ පහනින් එය දිස්වන්න පෙරදා තිබූ බව ඇත දැන ගන්න කැටයම් කාලාවට මුල් තැනදී රැක්ක සිටියා රාජවරුන් මහජානයා එක්ක එලෙසම සෝභා
දාහමෙහි අගයක් දැක්ක සදහැති දානෝ ඇත සංබුදු දම් එක්ක සතර වටේ ඇති දෙවියන් නම දීමු සදහම් දෙසුමෙන් ලද පින් පමුණමු සැම විට මේ පින් බිම අපි සුරාකිමු අමා මෙනි බුදු මෙනියෝ නම දීමු අමා මෙනි බුදු මෙනියෝ නම දීමු දෙසු සදහම් ඇසු සැමගේ සියලු අදහස් සපල වේවා අපේ මිය ගිය ඥාති නේද සැම දෙනාටම මේ පින් වේවා සැම දෙනාටම මේ පින් වේවා ලොවේහි සසුනේහි රැක්ම සඳහා අපේ සංග පරපුර රැකේවා දේ වටිනා කම රකින්නට ඔබේ සත් සිත පුබුදු වේවා සදහැබර ගුණබර වසනාවන්ත පින්නතුනි අද දවසේ ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් මේ උතුම් වූ ජේතවනාරාම මහා සරද වහන්සේගේ ඉතිහාස ධර්මදේශනා මාලාව ශ්‍රවණය කළ පටි ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඓතිහාසික ඒ ජේතවනාරාම මහා සරද වහන්සේගේ චෛත්‍ය කර්මාන්ත කටයුතු දිවිච්ඡාකාරයේ පිළිබඳව එහෙතිවන සුන්දර භව සහ ඒ කැටයම් කලාව පිළිබඳව විවිධ වාහල්කඩ ඇතුළු මේ තොරතුරු පිළිබඳව අද ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට යෙදුණ මේ රාත්‍රියේ තුල පිනතුනි ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරපු අතර විශේෂයෙන්ම මේ උතුම් වූ දේශනාවේ පින්කමේ දායකත්වයේ දරන බොරලැස්ගමුව කැස්බෑව පාර නොම්බර් 168 න් පහළ ලිපිනේ පදිංචි රෝහිණී සිරිවර්ධන මහත්මිය එරන්ද දසනායක මහත්මාණන් සංජේ දසනායක මහත්මාණන් ඇතුළු මේ පිරිස විසින් තමයි අද දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුනේ. ඒ ඇත්තන්ගේ අරමුණු බවට පත්වෙනවා පිනතුනි. මිට වසර 3කට පෙර අපාතරින් මිය යන්නට යෙදුන ආදරණීය පියාණන් සහ මවගේ දයාබර ස්වාමිපුරුෂයා වූ ඩී.ඒ. විජේපාල ආදරණීය ස්වාමියාට පියතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය යන්නට යෙදුන අයිවන් සිරිවර්ධන සහ ජනට් සිරිවර්ධන යන දෙමාපිය දෙපළට මෙන්ම නැසී ගිය පවුලේ හැම දිනාටම පුණ්‍යානුමෝදනා සිදු කරන්න කියලා මෙම පින්කමේ අරමුණු බවට පත් වෙනවා. ඒ වගේම පවුලේ සුජීවත්ව ජීවත් වෙන හැම දිනාටමත් ඒ වගේම දේශකයාණන් වහන්සේට රණවිරුවන්ට සියලු ලෝකවාසී පිනතුන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාභෝධේ ලැබේවායි කියන ප්‍රාර්ථනයත් සිදු කරනවා. ඒ අනුව ඔබ කල්පනාවට නගා ගන්න අද දවසේ මේ උතුම් වූ දේශනාමය පින්කම නිවෙස්වල හිඳගෙන රටවාසී ලෝවාසී බොහෝ ජනයා මේ උතුම් පින්කම ශ්‍රවණය කරා ඔබගේ දායකත්වය දරන හැමදෙනාගේම නමින් මියගිය මව්ද මව්පියන් ඥාතීන් සහෝදරයන් දරුවන් අද විවිධ වශයෙන් ඔබේ පරපුරේ මියගිය සිළු දෙනාටම මේ උතුම් පින් වේවා. ඒ වගේම මියන්නට යෙදුන රජ දරුවන්ට දසමහා යෝධයන්ට වීර මහා මිනිසුන්ට රට ජාතිය ආගමනුන් දීපිදු විරෝධන රණවිරුවන් ඇතුළු හැමදෙනාටම මේ උතුම් පින් වේවා. ඒ ඇත්තන්ගේ බවගාමී ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගඵල නිවන් අවබෝධය ලබන්න මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් ඇත් කරමු. ඒ වගේම සිදු කළ පින් දෙවියන්ට දනුමෝදන් කරන අනුමෝදන් වේවා. ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයන් වහන්සේ විෂ්ණු දෙවිඳුන් කතරගම දෙවියන් අලුත් නුවර දේවතා බණ්ඩාර දෙඩිමුණ්ඩ දෙවියන් සක්ක දෙවිඳුන් සතරවරම් දෙවිවරු ඇතුළු සියලුම දෙවි දේවතාවන් වහන්සේලා මේ පින් ලැබ
රට ජාති බුදු සසුන ඔබව ආරක්ෂා කරත්වා සියලෝ දෙවියන්ට මේ උතුම් පින් ප්‍රාර්ථනීය බෝධිකර පමණ නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වෙත්වාක් අපි ප්‍රාර්ථනාවන් ඇති කරනවා. එවගේම අවසාන පින්නතුනේ දායකත්වයේ දරණට යෙදුන සදහැබර සුජීවත්ව ජීවත් වෙන පින්නතුන්ගේ නමින් මිය ගිය ඇත්තන්ටත් මේ උතුම් වූ පින්කම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එවගේම අද දවසේ දායකත්වයේ දරණ රෝහිණී සිරිවර්ධන මහත්මිය, එරන්ද දසනායක මහත්මාණන්, සංජය දසනායක මහත්මාණන් ඇතුළු ඒ පවුලේ සියලුම බැතිබර ගුණබර පින්වත් හැමදෙනාටමත්, ලෝවාසී රටවාසී මේ වෙනකොට නෙත්‍රිසම් ගුවන්විදුලියේ ශ්‍රවණය කරන සිරු ශ්‍රාවක ශ්‍රාවිකා පින්බර ජනතාවටත් හැමදෙනාටමත්, එවගේම නෙත්‍රිසම් ගුවන්විදුලියේ ගරු සභාපතිතුමන්ට, ප්‍රධාන විදාග නිලධාරිතුමන්ට, එවගේම නෙත්‍රිසම් කාර්ය මණ්ඩලයටත් ආගමික අංශයේ සදහැබර ගුණබර හැමදෙනාටමත් මේ උතුම් වූ පින් කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් නෙත්‍රිසම් ගුවන්විදුලියත් සමගින් එකතුව කටයුතු කරන හැමදෙනාටමත් මේ උතුම් වූ ජේතවනාරාම මහා සරද වහන්සේගේ ගර්භයේ වැඩ ඉන්න පටී ධාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය ඔබට වේවා. එයින් ඔබේ දිවි මඟ පහන් වේවා, එකලුමත් වේවා, සියලු නවග්‍රහබල දුරු වේවා, සෙනසුරු රාහු කේතු ඇස්වාකට වා කොඩි වෙන අපලෝ දුරු දුක් කම් කඩලු දුරු වේවා. ඔබේ දුවට පුතාට ඔබේ චූටි දරුවන්ට විභාග ජය ගන්නට අධ්‍යාපන කටයුතු සාර්ථකමත් භාවයට පත් කරගන්න ඒ දරුවන්ට මේ උතුම් වූ ආශිර්වාදයන් වේවා. ඔබ තවන තමන පියවරක් වාසනාවන්ත වේවා. සිතන පතන යහපත් පියතුරු ප්‍රාර්ථනාවන් ඉල්සින් සිටු වේවා. නිතර net ගුවන් විදුලිය සමග එකතු වෙන්න ඔබටත් පුළුවන්කම තියෙනවා. මේ උතුම් වූ දේශනාමය පින්කම් වලට දායකත්වයේ ලබා දී මේ උතුම් පින්කම් කටයුතු වෙනුවෙන් ඔබට අනුග්‍රහය දක්වන්න පුළුවන්කම තියෙන බව සිහිපත් කරමි. සෑම සෙනසුරාදා දවසකම රාත්‍රී 9ට සිදු කරන මේ අසිරිමත් සලස් මස්ථාන ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන්න ඉදිරි සතියේදී මම තවත් පොදවිමක් පිළිබඳව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමදෙනාටම මේ උතුම් වූ නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඔබේ ජීවිතයේ මෙලව පරලොව දෙලොව අවසානයේදී උතුම් වූ අමා මහ නිවන් අවබෝධයම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දේවෝ වස්සදු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු දම්මිකෝ. හැමදිනාටම තෙරුවන් සරණයි.